පළමුව මාස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට සහභාගි වීම සඳහා මාහට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ඒක මාහට කරන ලද ගෞරවයක් හැටියට සැලකනවා. ආගමික නායකයින් වන අප හැම දෙනා අප සමාජයට සුවපත් භාවය ගෙන යාම සඳහා ජීවිතය කැප කළ පිරිස. අප වෙත එන මනුෂ්‍යයෙන් නොයෙකුත් ප්‍රශ්න එක්ක එන්න පුළුවන්. අපේ කාර්යය තමයි ඔවුන්ට සවන් දෙන එක, ඔවුන්ට සතුටුදායක සැනසීම ගෙන එන එක. එතකොට මා හිතනවා අප හැම ආගමකම ආගම ලොවට ප්‍රදානය කළ ඒ උත්තමයින් කළේ ඔන්න ඔය කාර්යයයි. ඔවුන් ජීවත් වුණු කාලයේ ඒ ප්‍රදේශවල, ඒ රටවල, ඒ සමාජවල හිඳිමින් කළේ මිනිසුන් ආධ්‍යාත්මික පැත්තෙන් සුවපත් කරමින් ඔවුන්ට සුවපත් භාවය ලබා දෙන එක. මේ ආකාරයට ඒ සුවපත් භාවය ලබා දෙනකොට ක්‍රමයෙන් අපට නොදැනීම බලය ගොඩ නැගෙනවා. අපි බලවත් කණ්ඩායමක් බවට පත් වෙනවා. ඒ බලවත් වීමත් එක්ක වෙන්න පුළුවන් දේ තමයි ඒ බලය කොහොමද භාවිතා කරන්නේ දේශපාලන බලය හෝ වෙන බලයක් ලබා ගැනීම සඳහා. එතකොට අප කැපවීම කිරීමෙන් ලබාගත් ශක්තිය අර දේශපාලන බලය හෝ වෙන බලයක් අපේක්ෂා කරන පිරිස එන්න පුළුවන් ඒ අයගේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා අපව පාවිච්චි කරන්න. මා හිතනවා අප අතර ඔබගේ සාකච්ඡාවේ පෙන්වා දුන්නු පරිදිම ඉතාම ඉහළ අවධියක් අප තුළ තිබිය යුතුයි. අපි පාවිච්චි නොවී ඉන්න මේ මාර්ගයේ ගමන් කරන අපට අමුත්වෙන් ලබන්න දේවල් තිබිය නොහැකි. අපට ලබා ගන්න බලය කියලා එකක් නැහැ. අපේ මූලික පිළිවෙලම බලය අත්හැරීම. අපට ධනය රැස් කිරීම කියලා දෙයක් නැහැ. අපේ ධනය තමයි මිනිස්සු වෙනුවෙන් කරන කැපවීම. එතකොට උපත මත, ජාතිය මත, ආගම මත මිනිසා වර්ග කරන්නේ නැතිව, ලිංගිකත්වය මත මිනිසා වර්ග කරන්නේ නැතුව මනුෂ්‍ය වර්ගය වෙත කරුණාව, මෛත්‍රිය, ප්‍රේමය, සාමය ගෙන යාම අපේ කාර්යයයි. එතනදී මෙන්න මේ ටිකනම් අපි බෙදා හදා ගන්නේ. මා හිතනවා අපි ඔක්කොම එක සහෝදර සහෝදරියෝ. අපේ කාර්යය එකයි. අප ගිහිල්ලා බෙදා ගන්නා අපි වෙන්ව ගිහිල්ලා බෙදා ගන්නේ එක පණිවිඩයක්. මා හිතනවා පහුගිය කාලය තුළ ඔබ හැම දිනම ලංකාවේ පවත්න ආගම් සියල්ල සම්බන්ධයෙන් සැලකිය යුතු ගැඹුරු අවබෝධයක් ලැබුවා. ඒ වගේම ඒ සංස්කෘතීන් පිළිබඳ හැදෑරීම් කළා. ඔබ හැමදෙනා අප ආයතනයේ වල්පොල රාහුල ආයතනයේ මෛත්‍රී භාවනා වැඩසටහනට උදේ පැවතුණු වැඩසටහනට සහභාගී වුණා. ඒ වගේම ඔබලාට අවශ්‍ය වුණා ඉතිහාසය සම්බන්ධයෙන් වන සංවාදයක්. ඒක අපි කවදා හරි කරමු. මගේ වැඩ අධික වීම නිසා මට එන්න බැරි වුණා. නමුත් අපි දවසක සභාපතිතුමනි මට අවශ්‍යයි ඒ අය හමු වෙන්න. දවසක මීට පස්සේ හරි ඒක සූදානම් කරන්න මම ලෑස්ති එන්න. අපි ඒක හමුව කළ යුතුයි. මම ඔබට පුංචි අත්දැකීමක් විස්තර කරන්න. පහුගිය බුරුමයේ ගැටුම්කාරී තත්වයක් ඇති වුණු පරිසරයේ මට යන්න සිද්ධ වුණා තුර්කියේ ඉස්තන්බුල් ගුවන්තොටුපළ හරහා. එතකොට ඒ සිදුවීම් සිදුවන පරිසරයේ මම ඉස්තන්බුල් හරහා ගුවන්තොටුපළේ යනකොට මට පෙනුණු දේ තමයි ඒ බොහෝ දෙනා මම හාමුදුරු කෙනෙක් මේ ඇඳුමෙන් යනකොට මා දෙස බලන විදිහේ වෙනසක් තිබුණා කියන එක. ඒක ඉතාම බරපතලව මට දැනුණා. මම ගිහිල්ලා මගේ වැඩමුළු අවසන් කළ එනකොටත් ආවි ඉස්තන්බුල් හරහා. ඒ එනකොට මට හොඳට මතකයි එක මහත්මයෙක්ගේ ට්‍රොලිය බෑග් පටවපු ට්‍රොලිය මගේ ඇඟටම අරන් ආවා. මම අයින් වෙලා යාට ඉඩ දුන්නා. ඊට පස්සේ නමුත් මං එයත් එක හිනා වුණා. මං සුහදව හිනාව පළ කරා. එයා ආපහු හැරිලා ආවා. ඇවිල්ලා මගෙන් ඇහුවා එයා ඇහුවේ උර්දු කතා කරනවද කියලා. මං කිව්වා මං උර්දු කතා කරන්නේ නැහැ. මම I don't speak Urdu කියලා. ඊට පස්සේ එයායි මායි අතර ඇති වුණු පුංචි කතා බහ යාට පුළුවන් ඉංග්‍රීසියෙන් සහ මට පුළුවන් විදියට. එයා කියපු දේ තමයි What is happening in Myanmar is very wrong.
මම කිව්වා yes indeed it is very wrong. ඊට පස්සේ එයා මගේ දිහා ඒ මගිතුව එයා ඒ විදිහේ බලාපොරොත්තු වෙන්නේ නැහැ මගෙන් උත්තරයක්. ඊට පස්සේ අපි අතර කතා බහක් ඇති වුණා. අපි ටිකක් වෙලා කතා කළා. එතුමා විදේශ රටක සේවය කරලා නැවත තමන්ගේ මවබිමට පකිස්තානයට යන ගමන් හිටපු කෙනෙක්. එතකොට එයා බොහොම හිත වේදනාවෙන් හිටියේ පකිස්තාන බංගලාදේශයේ නෝ බුරුමේ සිදුවෙමින් පැවතුණු දේවල් නිසා ඒ රූපේ එන වෙලාවේ මට ඔබට බෙදා ගන්න ඕන දේ තමයි එතුමා දන්නේ නැහැ මම මොන රටේද කියලා. එතුමා දන්නේ නැහැ මම මොන අදහස් දරන්නේක්ද කියලා. එතුමා ඒ වෙලාවේ හිත්තමාරුවෙන් හිටියා භික්ෂූන් සහයි බුරුමේ එන දර්ශන දැකලා මම භික්ෂුවක් හැටියට සිවුරක් ඇඳන් හිටියා. එයාගේ හිත්තමාරු වේගය ඔක්කොම මා මත මුදා හරින්න හැදුවා. එතකොට මා හිතනවා මෙන්න මේක අපි හොඳට තේරුම් ගන්න ඕනේ සහ අපි තාම කල්පනාවෙන් කටයුතු කරන්න ඕන. කොතැනක හෝ අපේ ආගමික අනන්‍යතාව සහිතව යම් දෙයක් කරන්න පුළුවන්. ඊට පස්සේ පොදුවේ ඒ ආගම දරන පිරිස එක්ක ගැටුමක් එන්නකොට අපි ඉතාම අවදියෙන් සංවේදීව ඉවසීමෙන් අපේ ප්‍රතිචාරය ගෙන එන එක. ඒකෙදි අපි කියන්නේ ඒ අපට ප්‍රතිචාරය දක්වන කෙනා ගොඩාක් ඉගෙන ගත්ත කෙනෙක් නොවෙන්න පුළුවන්. ඒ වගේම දැන් විදේශ රටක රැස්සාවක් කරනකොට තමන්ගේ රටට තමන්ගේ ආගමට මේ අනික් අයට වඩා එයාගේ ආදරේ වැඩි. එතකොට තමන්ගේ රටිනොත් සංස්කෘතියෙන් පිටස්තරව ඉද්දි දැක්කහම තමන්ගේ ආගමේ කෙනාට හිරිහැර කරනවා අසවල් ආගමේ අය කියලා ඒගොල්ලන්ගෙන් එන ආවේගය අනිත් අයට වඩා වැඩි. මම මේ කියන්න හැදුවේ මෙන්න මේ ප්‍රශ්නයට ආගමික වූ අපි හැමෝටම යම් යම් අවස්ථාවල මුහුණ දෙන්න වෙන්න පුළුවන්. ඒ තැන්වලදී අපේ කාර්යය ඔබලා ඉතාම නිවැරදිව සම්සම් ආයතනෙ ඉතාම නිවැරදිව වටහා ගනිමින් දිගු කාලීනව කොහොමද ඒ වගේ තත්වයකට මුහුණ දෙන්න වැඩ කරන්නේ කියන එක දවසක දෙකක වැඩක් නෙවෙයි, පුවත්පත් සාකච්ඡාවක් නෙවෙයි, අවුරුද්දක් ඔබලාව අධ්‍යාපනික වශයෙන් දැනුමින් අධ්‍යක්ීම් වලින් පෝෂණය කළා. ඔබලා ඊළඟට ඉස්සරහට එන්නේ එවැනි තත්වයකට ඉතාම හොඳින් මුහුණ දෙන්න පුළුවන් කණ්ඩායම හැටියට. මා හිතනවා මෙතනින් එහා ගමනේදී මා හැමදාම කියන දෙයක් අපේ හැම ආගමක්ම ප්‍රතිසංස්කරණය වෙන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් කියන්න පුළුවන් අපේක ප්‍රශ්නයක් නෑ, ඔගොල්ල නෑ මං කියනවා, අපි ඔක්කොගෙම ආගම් ප්‍රතිසංස්කරණය වෙන්න ඕනේ. ඒ ප්‍රතිසංස්කරණය යන්නේ මා අදහස් කරන්නේ අපේ මූලික පණිවිඩයෙන් බැහැර යාම නොවේ. තව තවත් අපේ මූලික පණිවිඩය වෙත යාම. උදාහරණයක් හැටියට මගේ මේ කොණ්ඩේ කපලා තියෙන හැටි හෝ මේ සිවුර හෝ මේ ඇඳලා ඉන්න විදිය කියන්නේ බුදුදහම නෙවෙයි. මේක සංස්කෘතිකයි. මේක නෙවෙයි බුදුදහම. බුදුදහම කියන්නේ බුදුදහමේ සංකල්ප වශයෙන් පවත්නා මෛත්‍රිය කරුණාව සම්බන්ධ අදහස. ඉස්ලාමය කියලා කියන්නෙත් මා හිතනවා අඳින ඇඳුමවත් දමන තොප්පියවත් රැවුල කපන විදියවත් නෙවෙයි, ප්‍රේමය සහෝදරත්වය සාමය සම්බන්ධ වූ අදහස. එය තමයි ඉස්ලාමයේ වටිනාම හරය. කිතු දහම ගත්තොත් ප්‍රේමය පිළිබඳ අදහස මිස ඒ සංස්කෘතික දේ නෙවෙයි. සංස්කෘතික දේවල් අපි පවත් ගන්නවා, සංස්කෘතියට අපි ගරු කරනවා. හැබැයි අපේ හරය වන්නේ අර මතුපිට පෙනුම නෙවෙයි. එතකොට අන්න ඒ හරයන් අපිට මතු කරගන්න මම ඒකයි කියන්නේ ප්‍රතිසංස්කරණ වලට යා යුතුයි කියලා. අපේ හරයන්ට ගිහිල්ලා ඒ හරය අරගෙන එනකොට අපි හරිම ළඟයි, අපි එකතුයි. අපිට යන්න තියෙන්නේ කරන්න තියෙන්නේ එකම වැඩ කොටස. මා හිතනවා ඔබ හැමදෙනා විශේෂ කණ්ඩායමක් හැටියට මා සැලකෙනවා. ඔබලා සමග දිගටම සම්බන්ධය පවත්ව ගැනීමත් අවශ්‍යයි. ඒ සම්බන්ධයෙන්ුත් මා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉස්සරහට මේ ආකාරයකටම බිහිවන වල්පොල රාහුල ආයතනයේ මේ වෙනකොට තරුණ භික්ෂූන් සහ භික්ෂුණීන් වහන්සේලා සමග මේ ආකාරයට වැඩ කරන් යනවා. යම් දිනක ඔබ හැම මුණ ගැසිය යුතුයි. සාමූහගත වෙන්න ඕන. අපි අනෙකුත් කිතුණු සමාජයේ සමගත් මේ ගමන, මේක අපි ශක්තිමත් වෙන්න ඕන. වෙන විදියකට කිව්වොත් අපට ජීවත් වෙන්න වුණු සමාජයේ තිබුණු ප්‍රශ්න සහිත සමාජයක් ඊළඟ දරු පරම්පරාවට අපි දීලා යනවා නම් අපි අසාර්ථකයි.
අපේ කාර්යයක් ඒක වෙනස් කරන එක ඒක දේශපාලකයන්ගේ වැඩක්වත් නිලධාරීන්ගේ වැඩක්වත් නෙවෙයි අපි තම තමන් එකිනෙකා මත පැටවෙන වගකීමක් මා හිතනවා අනේ වගකීමක් දරන්න වඩා සුදුසුම් සහිත වූ පිරිසක් හැටියට ඔබ හැම දෙනාම ඉන්නේ අද ඉඳලා ඉස්සරහට කරන ඒ වැඩ කටයුතු සඳහා බෞද්ධ භික්ෂුවක් හැටියට මා මුළු හදවතින්ම ඔබ හැම දෙනාටම සුබ පතනවා මා කියනවා ඉන්න සමාජයට අපි මේක සුවපත් තැනක් බවට පත් කරගනිමු භූමි ස්තුතිය මේ අවස්ථාවට ආරාධනා කළා